ලෝකෙ පුරා මිලියන ගණක් සමාජාල පරිශීලකයන් අපුරු සිනහවක් නිසා හඳුනගත් සමාජාල තරුවක් තමයි ගෙවින් තෝමස් කියලා කියන්නේ. නමට වඩා ඔහු ගැන බොහෝ දෙනාට මතකයේ ආද වෙන්නේ මේ සිනහව නිසා. යුරෝපීය සහ චීනයේ 2013 අවුරුද්දේ ඉඳලා මොහු සමාජ මාධ්‍ය හරහා අතිශය ජනප්‍රියට පත් වූ කෙනෙක්. ඔහු මේ විදිහට ලෝකෙ පුරා ජනප්‍රියත්වයට පත් වෙන්නේ මෙන්න මේ විදිහට. කෙවින්ගේ ආදරණීය සීයා මේ දුන්නට පස්සේ ඔවුන්ගේ ගෙදරක සිරිතක් විදිහට හැමදෙනාම භෝජන සංග්‍රහයක් පවත්වනවා. හැබැයි මේක අපේ රටේ කෙනෙක් බලනට පස්සේ දෙන භෝජන සංග්‍රහයක් වගේ දුකින් ඉන්න තැනක් නෙවෙයි. තමත් සතුටින් තමයි හැමෝම මේ භෝජන සංග්‍රහයකට සහභාගී වෙනවා කියන්නේ. එක්තර දවසක මේ භෝජන සංග්‍රහය පැවැත්වෙද්දී ගෙවින් අතින් වීදුරුවක් බිඳලා ඒකට පවුලේ ඔක්කොම hina වෙනකොට ගෙවින්ට ඇඩෙන්න ගිහලා එක පාටම ෂණික hinaක් මතුවලා තියෙනවා. මේ සිද්ධිය වෙනකොට ඔහුගේ වයස අවුරුදු 3ක්. මේ අවස්ථාවේ ඔහුගේ මාමා කෙනෙක් තමන්ගේ ජංගම දුරකථනයෙන් ඡායාරූපයක් ලබාගෙන සමාජජාල ගිණුමකට එකතු කරනවා. මේ සිදුවීම පස්සේ පසුදා උදාසන වෙනකොට ගෙවින් අන්තර්ජාලය තුළ ඉතාමත් ජනප්‍රිය තරුවක් බවට පත් වෙනවා. ඉතින් ඒක තව කොහොම වුණත් මේ හේතුවෙන් ගෙවින්ගේ මාමා සහ ඔහුගේ පියා අතර ගැටුමකුත් ඇති වී තිබෙනවා. කොහොම නමුත් 2013 අප්‍රේල් මාසයේ වෙනකොට මේ ඡායාරූපය බිලියන ගණනක සමාජජාල පරිශීලකයන්ගේ හාස්‍යජනක මීමයක් වට පත් වෙලා තියෙනවා. ඉතින් කොහොම වුණත් මේ සිද්ධියෙන් පස්සේ ඔහුගේ මාමා ඔහුගේ පවුලේ සියලු දෙනාගේ කැමැත්ත අරගෙන ඔහුගේ ඡායාරූප සහ වීඩියෝ සමාජ මාධ්‍යයට මුදා හරින්න පටන් ගන්න තියෙනවා. එම ඡායාරූප සහ වීඩියෝ තමයි මේ වුණේට ලංකාවේදී අපිටත් දක්න ලැබෙන්නේ. ඉතින් මේ කතාව කොහොම වුණත් ඔහු තිබු වාර්තාවක් ගැන කියනනම් 2016 අවුරුද්දේදී බිලියන ගණනක වාර්තාවක් වීඩියෝමින් Facebook තහනම් කර ඇති චීනයේ තුලපාව ඔහුගේ ඡායාරූප ඉතාමත් වේගෙන් ව්‍යාප්ත වෙන්න පටන් අරගෙන තියෙනවා. ඉතින් මේ ලැබු ජයග්‍රහණය සමරෙන් පස්සේ කාලේ චීන සමාජජාල පරිශීලකයන්ගේ එකමුතුවෙන් ගෙවින්ට සහ ඔහුගේ පවුලේ උදවියට චීනයේ දින 16ක සුපිරි සංචාරක අවස්ථාවකුත් ලබා දීලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඊනකට වඩා අධික පරිශීලකයන් ප්‍රමාණයක් YouTube channel එකකුත් මේ වෙද්දී ඔහු සතු වෙනවා. කොහොම නමුත් පුංචි වට දැක්කට ගෙවින්ගේ වයස දැන් අවුරුදු 16ක් කියලා තමයි වාර්තා වෙන්නේ.